එංගලන්ත ප්‍රතිකරුවන් ආසියාවේදී සාර්ථක වෙලා තියෙන අවස්ථා සාපේක්ෂව බැලුවම අඩුයි. ආසියානු තනතිරිවල දඟපන්දු යවන්නන්ගේ තර්ජනයත් එක්ක එහෙම සාර්ථකුණු ප්‍රතිකරුවෙක් බවට පත් වෙන්න වර්තමාන එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් සමත් වෙලා තියෙනවා. එංගලන්ත ප්‍රතිකරුවෙක් ආසියා තනතිරිවල ද්විත්ව ශතකයක් ලබාගෙන තිබුණේ 1985 අවුරුද්දේ. ඒ ඉන්දියා කණ්ඩායමට එරෙහිව එංගලන්ත සුපිරි ක්‍රීඩක තමයි ගැට් ලකුණු 207ක් ලබාගෙන ආසියාවේදී ද්විත්ව ශතකයක් ගත්ත අවසාන එංගලන්ත ප්‍රතිකරුව බවට පත් වෙලා හිටියේ. මිට කලින් ආසියාවේදී එංගලන්ත ක්‍රීඩකයෝ ද්විත්ව ශතක ලබාගෙන තිබුණේ අවස්ථා 3ක් විතරයි. ඒ ඔක්කොම දශක 3කටත් කලින් වාර්තා වුණු ඉනිම් ආසියානු විමේ ද්විත්ව ශතකයක් ලබා ගන්න දෙවැනි ප්‍රතිකරුව බවට පත් වෙන්නේ ග්‍රැහම් ෆ්ලවර් කියන වමත් ප්‍රතිකරුවා. ෆ්ලවර් 1985 චෙන්නයි වලදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයකදී නොදැවී ලකුණු 201ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ තරගයම තමයි ගැටින් ද්විත්ව ශතකයක් ලබා ගන්නේ. ආසියානු බිමේ මුල්ම ද්විත්ව ශතකයේ ලබාගත් එංගලන්ත ක්‍රීඩකයා බවට වාර්තා පොතේ ඉන්නේ එඩ්වඩ් ඩෙක්ස්ටර් කියන එංගලන්ත ක්‍රීඩකයා. 1962 දී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කරච්චිවලදී තමයි ඩෙක්ස්ටර් මේ හපංකම කරන්නේ. 2005 දී පාකිස්තානයට එරෙහිව මාස් ප්‍රෙස්කොතෙක් ලකුණු 193කුත් 2012 දී ඉන්දියාවට එරෙහිව ඇලෙක්ස් ටියාකුක් ලකුණු 190කුත් ලබා ගන්න සමත් වුණත් මේ ක්‍රීඩකයන් දෙදෙනාටම ලකුණු 200 කඩේම පහු කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ආසියානු තනතිරි මත එංගලන්ත ක්‍රීඩකයෙක් ලබාගෙන තිබුණු වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට සටහන් වුණු ලකුණු 207 මයික් ගැටින්ගේ වාර්තාව අලුත් කරපු ජෝ රූට් ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 228ක් ලබාගෙන එංගලන්ත ක්‍රීඩකයෙක් ආසියාවේදී ලබාගත් වැඩිම ලකුණු වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් වෙන්නේ ශ්‍රී ලංකා පන්දු කරණේ සහ පන්දු රැකීමෙන් ලැබුණු ආශිර්වාදයක් එක්ක. මේ ද්විත්ව ශතකයේ ජෝ රූඩ්ගේ 4වෙනි ද්විත්ව ශතකයේ විදිහට වාර්තා පොතට එකතු වෙද්දී ලංකාවට එරෙහිව ලබාගත් දෙවැනි ද්විත්ව ශතකයේ විදිහට තමයි මේ ඉනිම වාර්තා පොතට එකතු වෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.